මෙතින් පරණ එක මෙතින් අලුත් එක මේ ගලොප් එක මේ ගෘහණිය මරන්න ගෙනියන්න බලන්න පොඩි ළමයි වඩාගෙන අම්මලා උයනවා ගෑස් එකක් ගන්න නයිට් හොයාගෙන මිනිස්සු මානසික ලෙඩ වෙනවා කුසියට නෝ කියන්නේ හරියට බෝම්බයක් ගහනවා ඊදල වැඩට ගියන් පස්සේ ආවට පස්සේ මේකේ මලගයක් වෙනවා පොඩි බ්ලැක් ගෝල්ලන් මිනිස්සු කොහොමද කන්නේ මොන්නේ මැතිඇමතුවර ඔක්කොම මුනිවතරකගෙන ඉන්නවා ගැලරියෙන් නම් කතා කරලා වැඩක් නැහැ දැන් ගයක් ගයක් ගන්න ඇවිල්ලා බලන්න කියන හා මිනිස්සු මොනා කරයිද කියන හැන්දෑ මේ ගෑස් එක ගෙනාවේ මේ අද උදේ උයවුවා උයනකොට තමයි උදේ 6:00 මාත් තමයි මේක පිපුරන්නේ මේ පිපිලා එකපාරට ඩෝන් ගහලා කුස්සිය සම්පූර්ණ මේ වයලා ඩැමේජ් වෙනා මේකේ අලුත් ගෑස් එක මේකේ තියෙන්නේ පරණ එකට යටින් මේ රතු පාට එක හලවලා තියෙනවා මේකින් මේකින් පරණ එක මේකින් අලුත් එක මේ ගලොප් එක අලුත් ඒවා ගන්න කියලා අපිට කිව්වනේ මාධ්‍යෙන් අපි ඊට පස්සේ ඊයේ ගිහිල්ලා ගත්තා මේ ගත්තට පස්සේ මේ රතු පාට එක හලවලා මේක හලවලා වෙලා තියෙනවා ඈ එතකොට මේක වංචාවක් නේ ඈ මේක ඉතින් මෙහෙම රටට බොරුවට මෙහෙම මිනිස්සු රවට්ටීමන්නේ කරලා දින් ගෑස් කම්පිනු නා මිනිස්සු නොවගේ යවන්නේ නැතුව හරියට හරි දෙය දෙන්න කියන මේ ගෘහණිය මරන්නද මේ ගෙනියන්න බලන්න ඈ මේක මෙච්චර කල් මේ දැන් අවුරුදු කීයක් ඉඳන් පාවිච්චි කරන ගෑස්ද ඈ මෙහෙම මෙහෙම වෙන්න පුළුවන් මිනිස්සුන්ට ඈ මේ වගේ දේවල් වුණා ඉන් පස්සේ ගෘහණියට මොකද වෙන්නේ පොඩි ළමයි වඩාගෙන අම්මලා උයනවා ඈ එතකොට ළමයි දරුවෝ ඒක කවුද වගේ කියන්නේ දැන් මාධ්‍යෙන් මන්ත්‍රීවරු මැතිඇමතිවරු කෑ ගහනවා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා පාර්ලිමේන්තුවේ කෑ ගහනවා නේද මේක හරියට මිනිසුන්ට හරියද දෙන්න ඈ මේක පීටර් රටින් ගෙනාපු පීටර් රටට යූස් කරපු ගෑස් එක මෙහි ලංකාවට ගෙනල්ලා වෙන්න ඕන ඈ මේක ආසියාතික රට ඈ මේක යුරෝප රටකට යවන ගෑස් එකක් වෙන්නද මෙහෙට එවලා තියෙන්නේ ඈ මේ මේ රටේ දේශගුණනේ මේ ගෑස් එක වරතු දෙන්නේ පරණ තිබ්බ ගෑස් මෙච්චර කාලෙ පිහමුන්නේ නැහනේ ගෑස් එක තියන්න අපි ණයට ඈ මිනිසුන් මේ දැන් මේක ගන්න පුළුවන්ද කියන්නේ මේ මොකක්ද ලිපා කීයක් ගන්න ඈ රුපියල් 20000ක් වත් වෙයි දැන් ලිපා ඈ අපි මේ රෙගුලේටර් මේක අලුතෙන් ගත්තේ බටේ අලුතෙන් දැම්ම මේ බටේ අලුතෙන් දාති බලන්න මේ ඔක්කොම අලුතෙන් ගත්තා මේ අලුතෙන් ගත්තා ඊයේගෙන ඔය ඊයේගෙන හල් දැම් ඈ මෙහෙම කරන්නකොල මේ අලුත් බටේ අවුරුද්දයක් වගේ කියනවා එකපාරට ඉතින් මේ බටයක් දාලා මෙහෙම වෙනවා නම් මේක මොකක්ද ඈ මිනිසුන් කොහොමද ආරක්ෂාව කියලා දෙයක් තියෙනවද ඉතින් ඇත්තටම කියන්න බෑ බයයිනේ අපි දැන් ඉතින් පරණ තත්ත්වයට එනවා කොහොම හරි කියලා මේ ගෑස් නම් ගන්න නැහැ කියන එක තමයි අපි අදහස් කරන් ඉන්නේ දැන්ටම දැන් ඉතින් දැන් බලන්න මහත්තයෝ දුප්පත් අපිනේ ඉන්නේ අපි දැන් ඉතින් ගෑස් එකක් ගන්න නයිට් හොයාගෙන ළමයි හතර දෙනෙක්ට කන්න දෙන්න ඕන රස්සාවල් වලට යන්න ඕන ඉතින් මේ වගේ තත්ත්වයක් උදා වෙනකොට අපි ඉන්නේ අපි ගෙවල්ට ගෙවන්න ඕනේ ඒ වෙනකොට අපි බඩු මුට්ටු කඩන් හිටනවා අපි මොනවද කරන්නේ ආර්ථික තත්ත්වය එම්ම කඩා හැලෙනවා මිනිස්සු මානසික ලෙඩ වෙනවා ඒ කියන්නේ ඉතින් ටිකක් සල්කා බලන්න ඕනේ මොකද කරන්නේ කියලා අපි උයන්නේ උයන්ද කරන්න බෑනේ බයයි කුස්සියට නෝ කියන්නේ හරියට බෝම්බයක් ගහනවා ඈ බෝම්බයක් ගහගෙන මේක මීට වැඩිය ඩොකු ඩැමේජ් එකක් වුණොත් එම් කවුද වගේ කියන්නේ ආ ගෙදර වැඩට ගියන් පස්සේ ආවට පස්සේ මේකේ මලගයක් වෙනවා ඈ මෙහෙම වෙන්න දේවල් පුළුවන්ද ඈ මේ වගේ දේවල් කරන්න පුළුවන්ද ඈ මැතිඇමතුවර ඔක්කොම මුනිවතරකගෙන ඉන්නවා ඒ මුනිවතරකගෙන නෑ හරියට හරි తీරු නැද ගැලරියෙන් නම් කතා කරලා වැඩක් නැහැ එළියට බහැර දැන් ගයක් ගයක් ගන්න ඇවිල්ලා බලන්න කියන ඈ මිනිස්සු මොනා කරයිද කියන මිනිසුන් දැන් සම්පූර්ණ මිනිසුන් තරහ ගිහලා ඉන්නේ ගෑස් කින්දේ හැමදේම කරන දැන් ගෙදරක කුස්සියක ලිපක් තියෙන නෑනේ පොඩි බ්ලැක් ගෝල්ලන් මිනිස්සු කොහොමද කන්නේ මොන්නේ ඈ කොයි වෙලේ කොයි මොහොතේද කියන්න බෑනේ ජනේලයක් නොවැකක් නෑනේ ආවරණයක් නෑ ඒකින්ද මේකට හරි ක්‍රියාමාර්ගයක් දෙන්න ඕනේ ඈ මෙහෙම බලන්න කුඩු වෙන දැන් අපි පොලිසියෙන් එහෙම ආවා ඔක්කොමම සස්කෝකින් යාම ලබලා ඔක්කොම චෙක් කරලා ගියා ඈ මෙතන ගෑස් එකනේ